ලොකු නිවාඩුවකට පස්සේ අද කැම්පස් පටන් ගත්තා. ඉතින් ඒ වුණාට මට කැම්පස් යන්න උනේ නැහැ අද. මට තිබුණා වෙනත් ආරාධනාවකට ගෙස් ලෙක්චර් එකකට සහභාගී වෙන්න. ඉතින් මම ඒකට ගිහිල්ලා ආවට පස්සේ මට හිතුණා ඔයත් එක්කලා පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. පහුගිය දවස් ටිකේම ඔයා මගෙන් ප්‍රශ්න වගේක් අහලා තිබ්බා. යුනිවර්සිටි අකඩමික් කෙනෙක් වුණාම ඔයාට මොනවද ලැබෙන්නේ? ඒ වගේම ඔයාගේ සැලරිස් කොහොම වෙයිද? ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ වගේ දේවල් එක්කලා මේ රැකියාව ඉස්සරහට කරගෙන යන්න බැරි වෙයිද? මේ වගේ ප්‍රශ්න වගේක් ඔයා අහලා තිබ්බා. අද ඉතින් කතා කරන්නම් ඔයා ලෙක්චර් කෙනෙක් වුණත් යුනිවර්සිටි අකඩමික් කෙනෙක් වුණත් ඔයාට ලැබෙන්නේ මොනවද කියලා. ඉතින් සමහර අය මට බැනලා තිබ්බා මම සාම්ප්‍රදායික රැකියාව ගැන කතා කරනවා, සාම්ප්‍රදායික දේවල් වලට මම දරුවන්ව යොමු කරනවා කියලා. හැබැයි එහෙම නෙමෙයි. මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ ඇත්තටම ගොඩක් අය ආසයි ලෙක්චරර්ස්ලා වෙන්න, යුනිවර්සිටි ස්ටාෆ් එකට එන්න. අන්න එහෙම ආසාවෙන් ලෙක්චර් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙකුට තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. එහෙම නැතත් කමක් නැහැ, ඔයත් බැලුවට කමක් නැහැ මේක. මොකද ඔයාටත් දැනගන්න පුළුවන් මේ වගේ රැකියාවකින් ඔයාට මොනවද ලැබෙන්නේ. ඇත්තටම පුළුවන් කමක් තියෙනවා නම් මේ වගේ රැකියාවක් ගත්තොත් ඔයාට මොනවද ලැබෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ යුනිවර්සිටි අකඩමික් කෙනෙක් වෙනවා කියලා කියන්නේ, එහෙම නැත්නම් ලෙක්චරර් කෙනෙක් වෙනවා කියලා කියන්නේ. මේක අට පහ රස්සාවක් නෙමෙයි. අට පහ ඒකටනේ ගොඩක් අය කැමති නැත්තේ නේද? ඉතින් ලෙක්චර් කෙනෙක් වෙනවා කියලා කියන්නේ නම් අට පහ රස්සාවක් නෙමෙයි. ඔයාට උදේට ගිහිල්ලා සයින් කරන්න නෑ, එහෙම නැත්නම් හවසට විශ්වවිද්‍යාලෙන් එනකොට සයින් කරන්න නෑ, ඔයාට ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න නෑ. එහෙම ඔයාව හිර කරන රැකියාවක් නෙමෙයි ලෙක්චර් කෙනෙක් වෙනවා කියලා කියන්නේ. මේ රැකියාවෙදි ඔයාට ලොකු නිදහසක් ලැබෙනවා. මම ඒ ගැන තව ටිකකින් තව ඉස්සරහට කතා කරගෙන යද්දි ඔයාටම තේරෙයි. මේ රැකියාවේදී ඔයාට විශාල නිදහසක් ලැබෙනවා වෙනත් රැකියාවල් වලට වඩා. ඒකට අපි කියන අකඩමික් ෆ්‍රීඩම් කියලා. ඒ ගැන මම ඊළඟට කතා කරන්නම්. ඉස්සෙල්ලම මම ඔයාට කියන්නේ අර මම දැන් සඳහන් කළා අට පහ ඔයා වැඩ කරන්න ඕනේ නැහැ මේක. නමුත් මේ රැකියාව ගන්න ටිකක් අමාරුයි, ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. මම ඔයාට කලිමුත් කිව්වා ගොඩක් මහන්සි වෙන්න වෙනවා, ටිකක් නෙමෙයි ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගන්න වෙනවා. මොකද මේක ඉගෙනීමත් එක්කම යන රැකියාවක්. ඔයාට මේ රැකියාවට ආවට පස්සෙවත් ඉගෙන ගැනීම නතර කරන්න බෑ. ඔයාට දිගටම ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඉගෙන ගන්න ආස කෙනෙකුට හොඳම රැකියාවක් තමයි මේක. ඉතින් මහන්සි වෙන්න වෙනවා. ඒ වගේම ඔයාට කරන්න අනිවාර්ය වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස විතරයි ඔයා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලෙදි කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ලොකු නිදහසක් ලැබෙනවා. මේ රැකියාවේදී ඔයාට ලැබෙන නිදහස ඔයාට ලැබෙන්නෙම ඔයාව ඩිවලොප් කරගන්න, ඔයාව ඔයාගේ අධ්‍යාපනයෙන් ඔයාව තව තවත් ඉදිරියට අරන් යන්න තමයි මේ රැකියාවෙන් ඔයාට මේ නිදහස ලැබෙන්නේ. මේ විදිහට ඔයාව හිර කරන්නේ නැතුව ඔයාට ලොකු නිදහසක් මේ රැකියාවේදී දෙන්නේ ඔයාට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕන නිසා. දැන් විශ්වවිද්‍යාලවල ගියාය නම් දන්නව ඇති, විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න දරුවන්ම දන්නව ඇති මේ නිදහස ලෙක්චරර්ස්ලට තියෙනවා කියලා. විශේෂයෙන්ම ඔයා දැකලා ඇති මහාචාර්යවරු එහෙම ඔයාලට සමහර විශ්වවිද්‍යාලවලදී නම් දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලේ රැඳෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට තව වැඩ ගොඩාක් තියෙනවා. ඒ වැඩ ටික ඔක්කොම කරගන්න ඕන නිසා ඒගොල්ලෝ විශ්වවිද්‍යාලෙම රැඳිලා ඉන්නේ නැහැ. මම කියන්නම් මේ මොනවද ඒ වැඩ සහ ඒ වැඩවලින් ඔයා කොහොමද ඔයාව ඩිවලොප් කරගන්න ඕනේ, ඒ වගේම ඔයාට මොනවද ඒ වගේ ලැබෙන වාසි කියලා. ඊට කලින් කියන්න ඕනේනේ ඔයා මොනවද විශ්වවිද්‍යාලයට ගිහිල්ලා කරන්න ඕනේ කියලා. ලෙක්චර් කෙනෙක් වුණාම ඔයා අනිවාර්යයෙන් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම දරුවන්ට උගන්වන්න ඕනේ. ඔයාගේ ලෙක්චර්ස් ටික හරියට කරන්න ඕනේ. ඒ ටික කව කරන්න ඕනේ. ඊළඟට ඔයා එක්සෑම්ස්, එහෙම නැත්නම් එක්සෑම් ඩියුටි තියෙනවා, පේපර්ස් හදන ඒවා, පේපර්ස් මාක් කරන ඒවා, මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම ළමයි එක්ක එකතු වෙලා ඔයා කරන වැඩ, එහෙම ඕගනයිස් කරන දේවල්, ඊට අමතරව මීටිංස් තියෙනවා, විශ්වවිද්‍යාලයට ඔයා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ කියන සමහර වැඩ කටයුතු තියෙනවා, මේවට ඔයා සහභාගී වෙන්නම ඕනේ. ඉතින් ඒ වැඩ ටික තමයි ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ විශ්වවිද්‍යාලයේදී. ඊට පස්සේ එතනින් එහාට විශ්වවිද්‍යාලයේ මුළු දවසම නැඳිලා ඉන්න ඕනේ කියලා ඔයාට නීතියක් නැහැ. ඔයාට ඕන නම් විශ්වවිද්‍යාලයෙන් ඔයාගේ වැඩ ටික ඉවර කරලා ඔයා යන්න පුළුවන්. එහෙම නිදහසක් ඔයාට තියෙනවා. ඔයා මේ නිදහස අරගෙන කොහෙද යන්නේ, මොකද කරන්නේ, ඔයාට මොනවද කරන්න පුළුවන් දේවල්?
ඒටික තමයි දැමම් මේ කියන්න යන්නේ. විශ්වවිද්‍යාලේ දවසම රැඳිලා ඉන්න ඕනේ නැහැ. ඔයාට එතනින් එහාට ගිහිල්ලා, ඔයාට විශ්වවිද්‍යාලයෙන් එළියට ගිහිල්ලා, ඔයාට තවත් විශ්වවිද්‍යාලයක සේවය කරන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා ඇති සමහර විට ඔයා අහලා ඇති විසිටින් ලෙක්චරර්ස්ලා ආරාධිත කථිකාචාර්යවරු ඉන්නවා. ඔයාට එක විශ්වවිද්‍යාලයක සේවය කරන ගමන් වෙනත් විශ්වවිද්‍යාලයකත් දේශන පවත්වන්න පුළුවන්. මේවට ඔයාට ගෙවනවා. පැය ගානට ඔයාට ගෙවනවා. ඒ විතරක් නෙමෙයි ඒ විශ්වවිද්‍යාලවලට යන්න එන්න ට්‍රාන්ස්පෝර්ට් මේ ඔක්කොම ඔයාට දෙනවා. එහෙම නැත්නම් අකමඩේෂන් මේ ඔක්කොම ඔයාට ක්ලේම් කරන්න පුළුවන් වෙන විශ්වවිද්‍යාලයක වැඩ කරනකොට. එක විශ්වවිද්‍යාලයක නෙමෙයි ඔයාට පුළුවන් විශ්වවිද්‍යාල කිහිපයකම ආරාධිත දේශකවරයෙක් විදිහට වැඩ කරන්න. විශ්වවිද්‍යාලයේ තමන්ගේ විශ්වවිද්‍යාලයේ සේවය කරන අතරතුර. හැබැයි තමන්ගේ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු ටික හරියට කරගන්න ගමන්. ඒ නිසා ඔයාට නිදහසක් තියෙනවා ඕනම විශ්වවිද්‍යාලයක වැඩ කරන්න, එක විශ්වවිද්‍යාලයක වැඩ කරන ගමන්. ඒ වගේම ඔයාට නිදහස තියෙනවා ඕනම අධ්‍යාපන ආයතනයක, එහෙම නැත්නම් වෙනත් ආයතනයකට සම්බන්ධ වෙලා ඔයාගේ දේශන පවත්වන්න, ඒ අයත් එක්කලා වැඩ කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඒ නිදහස තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාට මේ හැම තැනකදීම මුදල් උපයන්න පුළුවන් වෙන වෙනම. කිසිම ගැටලුවක් නැහැ. ඒකට ඔයාට කිසිම තහනමක් නැහැ. ඉතින් නිදහස ගැන කතා කරනකොට, ඔයාට ලැබෙන නිදහස ගැන කතා කරනකොට මේ දේවල් ටික කියන්න ඕනේ ඔයාට ලැබෙන නිවාඩු ගැන. දැන් ඕනම කෙනෙකුට රජයේ පෞද්ගලික ඕනම අංශයක ඕනම කෙනෙකුට යම්කිසි නිවාඩු කොටසක් ලැබෙනවා. ඉතින් ඒ ටික ඔයාටත් අනිවාර්යයෙන්ම ලැබෙනවා. රජයේ නිවාඩු සහ ඔයාට අදාළ ඒ නිවාඩු ටික ලැබෙනවා. ඊට අමතරව ඔයාට වෙනත් කිසිම කෙනෙකුට නොලැබෙන විදිහේ නිවාඩු ලැබෙනවා මේ රැකියාවේදී. උදාහරණයක් විදිහට ඔයාට වැකේෂන් ලීව් ගන්න පුළුවන්, එහෙම නැත්නම් ස්ටඩි ලීව් ගන්න පුළුවන්, සැබටිකල් ලීව් ගන්න පුළුවන්. ඔයාට මේ විදිහට ලීව් ගොඩක් ලැබෙනවා ඔයාගේ සේවා කාලය ඇතුළතදී. මම ඒක විස්තර කරනවා නම් වැකේෂන් ලීව්. වැකේෂන් ලීව් ඔයාට ඉල්ලන්න පුළුවන් ස්ටුඩන්ට්ස්ලාගේ නිවාඩු කාලයේදී. ඔයාට මොනවා හරි රිසර්ච් වගේ දෙයක් කරන්න තියෙනවා නම් ඔයාට වැකේෂන් ලීව් එකක් ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම ඔයාට තව තියෙනවා ස්ටඩි ලීව්. ස්ටඩි ලීව් ගන්න පුළුවන් ඔයාට අවුරුදු තුනක්. අවුරුදු තුනක ස්ටඩි ලීව් එකක් ගන්න පුළුවන් සියලුම වැටු අලවන්සස් ඔක්කොමත් එක්ක. ඉතින් මේක හරි වටිනවා. ඔයා ඉගෙන ගන්න ගමන් තමයි මේ රැකියාව කරන්නේ. වැඩිදුර අධ්‍යාපනය ඔයාට අත්‍යවශ්‍යයි විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේදී. ඒ නිසා ඔයාට ඉගෙන ගන්න මේ නිවාඩුව ගන්න පුළුවන්. අවුරුදු තුනක් ගන්න පුළුවන් සැලරිත් එක්ක, ඒ වගේම ඔයාගේ අලවන්සස් ඔක්කොමත් එක්ක. ඊට අමතරව අපි කියමු ඔයා මේ ස්ටඩි ලීව් එක අවුරුදු තුනක ස්ටඩි ලීව් එක ගන්න, ඔයාගේ PhD එකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ වෙනත් පෝස්ට් ග්‍රැජුවේට් එකකට වෙන්න පුළුවන්. ඔයා අවුරුදු තුනක් මේ ලීව් එක ගත්තට පස්සේ අවුරුදු තුනකින් ඔයාට මේ PhD එක හරි ඔයාගේ ස්ටඩීස් ඉවර කරගන්න බැරි වුණොත් ඔයාට මේ නිවාඩුව තවදුරටත් ගන්න පුළුවන් වැඩියෙන්. තව අවුරුදු කිහිපයක් ඔයාට ඉදිරියට ගන්න පුළුවන් මේ නිවාඩුව. නමුත් එතනදී අවුරුදු තුනකට පස්සේ ඔයාට ලබා දෙන නිවාඩුවේදී ඔයාට ගෙවීමක් කරන්නේ නැහැ. ඊළඟට ඔයාට සැබටිකල් ලීව්. මම හිතන්නේ ඔයා අහලත් ඇති මේක. සැබටිකල් ලීව් කියලා එකක් තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට, සීනියර් ලෙක්චරර් කෙනෙකුට හැම අවුරුදු 6කටම සැරයක් එයාට මෙන්න මේ ලීව් එක ගන්න පුළුවන්, නිවාඩුව ගන්න පුළුවන්. සැබටිකල් ලීව් එක සාමාන්‍යයෙන් අවුරුදු 2ක් ගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාට රිසර්ච් එකකට, එහෙම නැත්නම් අවුරුදු ගානකට පස්සේ ඔයාට වෙනසකට, වෙන විශ්වවිද්‍යාලයකට, එහෙම නැත්නම් පිටරටකට යන්න ඔයාට මේ නිවාඩුවත් ගන්න පුළුවන්. මේ නිවාඩුවටත් ඔයාට ඔයාගේ සැලරි එකත් ඔක්කොම එක තමයි මේ නිවාඩුව ගන්න පුළුවන් වෙන්නේ. ඔයා අහලා දැකලා ඇති ගොඩක් අය සැබටිකල් ලීව් අරගෙන පිටරටවල් වල යනවා, ඒ විශ්වවිද්‍යාලවල ජොයින් වෙනවා. එහෙම ජොයින් වෙලා ඒගොල්ලෝ වැඩ කරලා ආපහු ලංකාවට එන අයත් ඉන්නවා, ආපහු ලංකාවට එන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් මේ නිවාඩුවේ තියෙන විශේෂතම දේ තමයි සැබටිකල් ලීව් අවුරුදු 2ක් මේ වගේ කාලයක් අරගෙන ඔයාට මොනවද කරන්න පුළුවන්? ඔයාට වෙනත් තැනක ගිහිල්ලා රැකියාවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට වෙනත් ආයතනයකට ගිහිල්ලා රැකියාවක් කරන්න පුළුවන් මේ කාලය ඇතුළතදී ඔයාට සැලරි එකකුත් ගන්න ගමන්. ඒ කියන්නේ ඔයා අහලා දැකලා ඇති සමහර මහාචාර්යවරු ඉන්නවා, ආචාර්යවරු ඉන්නවා, ඒගොල්ලෝ සැබටිකල් ලීව් අරගෙන එක්ක පිටරට ගිහිල්ලා යුනිවර්සිටි එකට ජොයින් වෙලා එහෙ වැඩ කරනවා. එහෙත් වැඩ කරන අතරේ මෙහෙත් සැලරි එක ගන්න අය ඉන්නවා. පිටරට විතරක් නෙමෙයි, ඔයාට ලංකාව ඇතුළතදීම වෙනත් විශ්වවිද්‍යාලයකට බැඳිලා ඒ අවුරුදු 2 ඔයාට වෙනම එහෙ වැඩ කරන්න පුළුවන්.
මෙහි සර්ටිකල් ලීව් එක තියාගෙන. ඒ කියන්නේ එතකොට ඔයාට එහෙමත් ඔයාට සැලරි එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් විවිධ පරිවර්ෂණ ආයතන වලට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් බොහෝ ආයතන තියෙනවා ඔයාට සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒ වගේ දෙයකට සම්බන්ධ වෙලා මේ සම්පූර්ණ නිවාඩුව අරගෙන ඔයාට පුළුවන් වෙනම ඉපයීමක් කරන්න. ඒ වගේම ඔයාගේ එක්ස්පීරියන්ස් එක හදාගන්න. ගොඩක් අය ඉන්නවා රාජ්‍ය ආයතන වලම රැකියාව කරන සැබටිකල් ලීව් කාලයේදී. ඉතින් ඊට අමතරව දැන් සැබටිකල් ලීව් වලට අමතරව ඔයාට තව ඩියුටි ලීව් කියලා දෙයක්ත් තියෙනවා. ඩියුටි ලීව් ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම දේවල් වලින් අපි කියමු ඔයා රිසර්ච් එකක් කරනවා ඒක ගිහිල්ලා ඔයා වෙන කොහරි ගිහිල්ලා ප්‍රසන්ට් කරනවා කොන්ෆරන්ස් එකක එහෙම නැත්නම් ඔයා සෙමිනාස් වලට යනවා එහෙම නැත්නම් ඔයා වර්ක්ෂොප්ස් වලට යනවා ඔයාට ඔයාගේ විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඔයාට පුළුවන් ඔයාගේ විශේෂ ශාස්ත්‍රය නියෝජනය කරමින් ඔයාට අපේ රට නියෝජනය කරමින් ඔයාට ඕනම ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් එකකට යන්න පුළුවන් ලංකාවේ හරි පිටරටක හරි ඩියුටි ලීව් ඔයාට ලැබෙනවා මේකට ඔයාට අප්ලයි කරන්න පුළුවන් ඒ වගේම එතනදී ඔයාට තවත් ගොඩක් දේවල් ලබා ගන්න පුළුවන් ඉතින් ඔයා පිටරටකට යනවා නම් අපේ රට නියෝජනය කරමින් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ඔයාට එතනදී ඔයාට ක්ලේම් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ඊළඟ එක තමයි ඔයාට යුනිවර්සිටි ඇකඩමික් කෙනෙක් වුණාම ඔයාට පුළුවන් විවිධ ග්‍රාන්ට්ස් වලට ඒ වගේම ස්කෝලර්ෂිප්ස් වලට අප්ලයි කරන්න ග්‍රාන්ට්ස් ගොඩක් තියෙනවා ලෝකල් ග්‍රාන්ට්ස් තියෙනවා ඒ වගේම ෆොරින් ග්‍රාන්ට්ස් තියෙනවා ඔයාට පුළුවන් අප්ලයි කරන්න අපි මෙහෙම හිතමුකෝ දැන් ඔයා හිතුවොත් ඒ ලෙවල්ස් කරේ හරි අමාරුවෙන් අතේ මුදල් නැහැ ඉතින් රැකියාවක් හරි අමාරුවෙන් ලබාගෙන ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනය මං කරන්න ඕනේ ඒ රැකියාවෙන් හම්බ වෙන මුදලින්ද කියලා මෙතනදී ඔයාට කියන්න තියෙන්නේ ඇත්තටම ඔයාගේ පෝස්ට් ග්‍රැජුවේට්ස් වලට ඔයා ලංකාවේ කරත් එහෙම නැත්නම් පිටරටක කරත් ඔයාට ග්‍රාන්ට්ස් ගන්න පුළුවන්. මගේ PhD එකටත් මම ග්‍රාන්ට්ස් ගත්තා. ඒ වගේම ලංකාවේ කරන ඕනම දෙයකට ලංකාවේ එහෙම ආයතන තියෙනවා ඔයාට ග්‍රාන්ට්ස් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පිටරටවල වලට යද්දී එහෙමත් ග්‍රාන්ට්ස් ගන්න පුළුවන්. ඒ වගේම ස්කෝලර්ෂිප්ස් ගන්න පුළුවන්. යුනිවර්සිටි ඇකඩමික් කෙනෙක් විදිහට ඔයාට මේ දේවල් වලට අප්ලයි කරනකොට විශේෂ සුදුසුකමක් එක ඒ වගේම ඔයාව සලකා බලනවා වැඩි අනිත් අයට සාපේක්ෂව. ඉතින් සාමාන්‍යයෙන් අනෙකුත් රජයේ රැකියා එක්ක බලනකොට ඒවට ලැබෙන දේවලුත් ඔයාට මේ රැකියාවේදී ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔය ලෝන්ස් එහෙම housing loans, vehicle loans ඒ වගේ දේවල් හොඳ interest එකක් ඇතුළත ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් කෙනෙක් කියයි දැන් ඔන්න මම loans වලට ඔයාව යොමු කරනවා කියලා එහෙම නෙමෙයි. මේ අපිට තියෙන දේවල් මම මේ කියන්නේ ඔයාට සාමාන්‍යයෙන් අඩු interest එකකට loans ගන්න පුළුවන්කමත් ලැබෙනවා මේ කාලේදී. ඒ විතරක් නෙමෙයි ඔයාට pension එකක් ලැබෙනවා EPF ඒ වගේම UPF කියලා University Provident Fund එක ලැබෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් ඔයාට පස්සේ කාලෙකදී පිටරටකට යනවා නම් එහෙම නැත්නම් යම් කිසි අවස්ථාවකදී ඔයාට ඒක හරි ලොකු දෙයක් වෙනවා. ඔයා CJ lecturer කෙනෙක් වුණාට පස්සේ ඔයාට vehicle permit එක හම්බ වෙනවා. ඔයා ඒක දන්නවා. අවුරුදු පහකට සැරයක් මේ permit එක අලුත් වෙනවා. ඉතින් ඔයාට අවුරුදු පහකට සැරයක් permit එකක් ලැබෙනවා. ඉතින් මේ දවස්වල නම් මේක නවත්තලා තියෙන රටේ ආර්ථික ප්‍රශ්නත් එක්කලා නමුත් සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් vehicle permit එක ලැබුණා lecturers ලට ඊට අමතරව ඔයාට තියෙන තවත් දෙයක් තමයි ඔයාගේ passport එක ඔයාට රාජකාරී ගමන් බලපත්‍රයක් ගත්තොත් ඒකෙදී ඔයාට වාසි ගොඩක් ලැබෙනවා සමහර රටවලට වීසා ගැටලු ඇති වෙන්නේ නැහැ ඒ වගේම ඒකෙදී ඔයා පිටරටවල වලට ගියාම ඔයාට පිළිගැනීමක් ලැබෙනවා අනිත් පාස්පෝර්ට් වලට වඩා. ඉතින් විශ්වවිද්‍යාලයක රැකියාව කරන ඔයාට තවත් දෙයක් තමයි ඔයාට පුළුවන් පිටරටවල වල විශ්වවිද්‍යාලවල වැඩ කරන්න. මෙහි විශ්වවිද්‍යාලයේ වැඩ කරන අතරදීම ඒ වගේම තවත් විශ්වවිද්‍යාලවලට විසිටින් ලෙක්චර් කෙනෙක් විදිහට සහභාගී වෙන ගමන්ම ඔයාට පුළුවන් පිටරටවල වල විශ්වවිද්‍යාලවලත් වැඩ කරන්න. ඔන්ලයින් ඔයාට ලෙක්චර් කෙනෙක් විදිහට ඒ රටවල වල විශ්වවිද්‍යාලවලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම එතනින් ඔයාට සැලරි එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට මෙහිදී ලැබෙන සැලරි එකට වඩා විශාල සැලරි එකක් ලබා ගන්න පුළුවන්. එහෙම හොඳ යුනිවර්සිටි එකක් ඔයා හොයාගත්තොත් වැඩ කරන්න. තවත් දෙයක් තමයි ඔයාට පුළුවන් විවිධ ප්‍රොජෙක්ට්ස් වලට සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ ඔයා කෙනෙක් විදිහට එහෙම නැත්නම් ප්‍රොජෙක්ට්ස් වලට ඔයාට ඔයාගේ නොලෙජ් එක ඔයාගේ හැකියාව
දෙන්න පුළුවන් ලබා දෙන්න පුළුවන් විවිධ ප්‍රොජෙක්ට්ස් තියෙනවා විවිධ ආයතන වලින් කරන මේ හැම දෙයකටම සම්බන්ධ වෙලා ඔයාට වැඩ කරන්න පුළුවන් එකක් ඔයාට දැනුම ලබා ගන්න පුළුවන් එකක් ඒ ආයතනත් එක්ක සම්බන්ධතා ඇති කරගෙන ඉහිම වැඩ කරන්නත් පුළුවන් අනිත් එක ඔයාට හොඳට උපයන්න පුළුවන් මේ ප්‍රොජෙක්ට්ස් වලින් ඒ ප්‍රොජෙක්ට්ස් එක එක සබ්ජෙක්ට්ස් වලට අනුව වෙනස් වෙනවා ඉතින් ඔයා අදාළ ක්ෂේත්‍රය මොකක්ද ඒ ක්ෂේත්‍රයට අදාළ ප්‍රොජෙක්ට්ස් ඕන තරම් තියෙනවා ඔයාට පුළුවන් නම් හොයලා බලන්න කොච්චර තියෙනවද කියලා ඒ වගේ වැඩ කරන්න ඒ විතරක් නෙමෙයි ඔයාට විශ්වවිද්‍යාලයේ සේවය කරන අතරතුර වෙනත් ආයතනවලට උපදේශකවරයෙක් විදිහට සේවය ලබා දෙන්න පුළුවන්. එහෙම මමත් කරනවා. ඉතින් ඔයාට දකින්න පුළුවන් ගොඩක් තැන්වල රාජ්‍ය ආයතනවල එහෙම විශේෂ තැන්වලදී ඔයාට දකින්න පුළුවන් උපදේශක මණ්ඩලයේ ඉන්නේ කවුද කියලා. ඉන්නේ ඇත්තටම ගොඩක් උගත් අය. ඒ ගොඩක් කලාවට විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු තමයි ඉන්නේ. ඉතින් මේ තැන්වලදී ඔයාට ඉපයීමක් කරන්න පුළුවන්. ඔයාට හොඳ සැලරි එකක් වෙනමම ලබා ගන්න පුළුවන් මේ ආයතන වලින්. මෙහෙම හිතන්නකෝ ඔයා ඒ කිසිම දෙයක් නොකලත් ඔයාට පුළුවන් වෙනම ලෙක්චර්ස් වලට, වර්ක්ෂොප්ස් වලට, ප්‍රොජෙක්ට්ස් වලට, එහෙම නැත්නම් සෙමිනාර්ස් වලට ඉන්වයිටඩ් ගෙස්ට් කෙනෙක් විදිහට යන්න. එතනදීත් ඔයාට හොඳට උපයන්න පුළුවන් විවිධ දේශන කරලා දීලා. ඒ වගේම ඔයාට පුළුවන් ඒ ඔයාගේ හරියට ඔයා ප්‍රතිරූපය හදාගත්තොත් ඔයාව මේ බොහෝ ආයතන විසින් ඔයාව ඉල්ලන තැනට ඔයාව හදාගන්න. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ දැනුම බෙදා දෙන එක විතරයි කතා කරන එක. ඔයාගේ දැනුම බෙදා දෙන එක විතරයි ඔයාට කරන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාගේම විශ්වවිද්‍යාලයේ තව තියෙනවා සර්ටිෆිකට් කෝසස් තියෙනවා, පෝස්ට් ග්‍රැජුවේට් තියෙනවා, MBA කියලා ඒ මොනවා හරි. එහෙම නැත්නම් MPhil, PhD මේ වගේ දේවල් වලින් ඔයාට වෙනමම මේවට වෙනමම ඔයාගේ දැනුම ලබා දීලා ලෙක්චර්ස් කරලා ඔයාට නැවත නැවත උපයන්න පුළුවන්කම තියෙනවා. ලෙක්චර් කෙනෙක් විදිහට ඔයාට පබ්ලිකේෂන් කියන එක හරිම වැදගත්. මම ඔයාට කලිමුත් කිව්වා ඔයා පොත් ලියන්න, ඔයා රිසර්ච් කරන්න මේ දේවල් ඔයාට හරි වැදගත්. ඔයාට මේවට ලකුණු ලැබෙනවා කියලා. මේ පබ්ලිකේෂන්ව ඔයාගේ ඉපැයීම් මාර්ගයක් කරගන්නත් ඔයාට පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට හොඳ පබ්ලිකේෂන් එකක් කරොත් ඒක ඔයාට ඉපැයීම් මාර්ගයක් බවට පත් කරගන්න පුළුවන්. හොඳ පොතක් ලිව්වොත් ඇත්තටම ඒ පොත අවුරුද්දක් ගානේ තවත් කණ්ඩායමක් විදිහට ඒක මෙලදී ගන්නවා. ඒ විදිහට පොත් ගොඩාක් ලියන අය ඉන්නවා. ඒකම ඉපැයීම් මාර්ගය කරගත්ත අය ඕන තරම් ඉන්නවා විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ. ඉතින් මම ඔයාට කියනවා පුළුවන් නම් ඉන්ටර්නැෂනල් මාකට් එකට පොත්පත් ලියන්න. ඒක ඔයාට හොඳ ඉපැයීම් මාර්ගයක්. ඒ වගේම ඔයාගේ නම හදාගන්නත් ඒක හොඳ දෙයක්. ඒ විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් මාකට් එකට බැරි නම් ලංකාවේ හරි ඔයාට පුළුවන් නම් පොත්පත් ලියන්න. සාමාන්‍ය කෙනෙක්ගේ පොතක් ගන්නට වැඩිය පබ්ලිෂර්ස්ලා කැමති. ආචාර්යවරයෙක්ගේ, මහාචාර්යවරයෙක්ගේ, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්ගේ පොතක් පබ්ලිෂ් කරන්න. ඊළඟ දේ තමයි ක්‍රියේටිව් වර්ක්. මේකත් ඔයාට මාක්ස් ලැබෙන දෙයක්. සාමාන්‍යයෙන් ඔයාගේ ප්‍රොමෝෂන්ස් වලදී මාක්ස් ලැබෙනවා ක්‍රියේටිව් වර්ක්, ඔයා කරන නිර්මාණාත්මක වැඩ. ඉතින් මේ වගේම ඔයාට උපයන්න පුළුවන් ඔයාගේ ප්‍රොමෝෂන්ස් හදාගන්න අතරෙදිම ඔයාට මේකත් ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මගේ ගුරුවරු මේ වෙනකොට ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා විදිහට ඉන්නවා. ඉන්ටර්නැෂනල් මාකට් එකට ෆිල්ම්ස් හදනවා. ඒ වගේම ඔයාට පුළුවන් බොහෝ නිර්මාණාත්මක වැඩ කටයුතු කරන්න. ඉතින් මාත් නිර්මාණාත්මක වැඩ කටයුතු ටිකක් කරලා තියෙනවා. ඒ වගේම අපේ ෆීල්ඩ් එක විතරක් නෙමෙයි ගොඩක් අයට පුළුවන් ඩොකියුමෙන්ටරිස් එහෙම හදන්න. එහෙම නැත්නම් නිර්මාණාත්මකව තමන්ගේ දැනුම හැකියාව බෙදා ගනිමින් උපයන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාව නවත්තන්න කිසිම කෙනෙක් නැහැ මේ ෆීල්ඩ් එකේ. ඉතින් ඔයා කරන රිසර්චස් වලින් ඒ කියන්නේ ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ ප්‍රොමෝෂන්ස් වලට ඉහළට යන්න ඕනේ වුණාම අනිවාර්ය දෙයක් තමයි රිසර්චස් කියන්නේ. රිසර්ච් වලට ඔයාට වෙනමම මාක්ස් ලැබෙනවා ඔයාගේ ප්‍රොමෝෂන්ස් වලදී. මේ දේවල්ම ඔයාගේ මේ රිසර්ච් කරන්න පුළුවන්කම, ඔයාගේ ඒ හැකියාවම ඔයාට නැවත මුදල් කරන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාට විවිධ පර්යේෂණ ආයතනත් එක්කලා සම්බන්ධ වෙලා විවිධ පර්යේෂණ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. විවිධ ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ ගොඩක් කලාවට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ගොඩක් උපයනවා. ඉතින් දැන් මම මේ බාහිර දේවල් ටික ඔක්කොම කියද්දි ඔයා හිතනවා ඇති ඇයි මම මේ සැලරි එක ගැන කතා කරේ නැත්තේ කියලා. සැලරිටත් කියන්න මම දැක්කා මේක කලින් යූටියුබ් කීප් එක දාලා තිබ්බා ලෙක්චර කෙනෙක්ගේ මූලික වැටුප මේකයි කියලා. මම ඒ ගැන ඉස්සෙල්ලාම කිව්වේ නැත්තේ ඇත්තටම මූලික වැටුපෙන් ලෙක්චර කෙනෙක්ගේ වැටුප මනින්න බැරි නිසා. හේතුව තමයි ලෙක්චර කෙනෙක්ගේ මූලික වැටුපට අමතරව ලැබෙනවා අනිවාර්ය අලවන්සස් ටිකක්. ඒ ටිකත් එක්කලා තමයි හරිනම් ගණන් හදන්න ඕනේ. මොකද මූලික වැටුපට වඩා ගොඩක් වෙනස් වෙනවා සාමාන්‍යයෙන් ලෙක්චර කෙනෙක්ගේ වැටුප.
ඉතින් කන්ෆර්ම් වෙලා නැති ප්‍රොබේෂනරි ලෙක්චරර් කෙනෙකුට දාල වශයෙන් 160,000ක් වගේ ලැබෙනවා. එහෙම කියලා කියන්න බෑ. එයාට ඊටමතරව ගොඩක් දේවල් ලැබෙනවා. උදාහරණයක් ඉදිරි කිව්වොත් එහෙම අපි කරන හැම වැඩකටම අමතර ගෙවීමක් ලැබෙනවා. උදාහරණයක් විදිහට ඔයා එක්සෑම් හෝල් එකක හිටියොත් ඒ ඉන්න පැය ගානට ඔයාට ගෙවීමක් කරනවා. ඒ වගේම ඔයා පේපර් මාකින් වලදී ඔයාට වෙනම ගෙවනවා එක පේපර් එකකට ගාන විදිහට. ඒ විතරක් නෙමෙයි ඔයා හදන පේපර් එකකට ගෙවනවා මොඩරේට් කරනවට පේපර්ස් මොඩරේට් කරනවට ගෙවනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ විශ්වවිද්‍යාලයේ මගින් සංවිධානය කරන කොන්ෆරන්සස් තියෙනවා. ඒ වගේ දේවල් වලදී ඔයා පේපර්ස් රිවීව් කරනවට ඔයාට ගෙවනවා. සමහර වෙලාවට ඒ කොන්ෆරන්ස් වලට සහභාගී වෙනවට ඔයාට ගෙවනවා. ඒ විතරක් නෙමෙයි සමහර තැන්වලදී ඉන්ටර්විව්ස් වලට ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්නවට ඔයාට ගාණක් ගෙවනවා. ඒ විදිහට ඔයා කරන වැඩ ඔක්කොටම වගේ අමතර ගෙවීමක් වෙනවා විශ්වවිද්‍යාලයේදී. ඒ විතරක් නෙමෙයි ඔයා වෙනත් ෆැකල්ටි එකකට ලෙක්චර්ස් කරනවා නම් ඔයාට ඒකත් ක්ලේම් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ළමයින්ගේ ෆයිනල් ඉයර් තීසිස් වගේ එහෙම නැත්නම් ප්‍රොජෙක්ට්ස් එහෙම ඉවැලුවේට් කරද්දී ඒ හැම දෙයකටම ඔයාට ගෙවීමක් කරනවා. ඉතින් ඒක නිසා ලෙක්චර් කෙනෙක්ගේ වැටුප මූලික වැටුප විදිහට සලකන්න බෑ. ඒ වගේම එයා වෙනත් බොහෝ දේවල් වලට සම්බන්ධ වෙනවා අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයේ ඇතුළතදීම. ඒකේ පෝස්ට් ග්‍රැජුවේට්ස් තියෙනවා, සර්ටිෆිකට් කෝසස් තියෙනවා, මේ වගේ දේවල් වල ලෙක්චර්ස් කරනවා, විසිටින් ලෙක්චර්ස් කරනවා, මේ වගේ හැම දෙයක් එක්ක. එයාගේ මූලික වැටුපෙන් තීරණය කරන්න බෑ. ඒක නිසා සමහර YouTube වල දාලා තියෙන විදිහට මූලික වැටුප මෙච්චරයි කියලා තිබ්බට ඒක නෙමෙයි එයාගේ වැටුප. ඉතින් එතනින් එහාට සාමාන්‍යයෙන් ඔයාට ප්‍රමෝෂන් ලැබෙනකොට වැටුප වෙනස් වෙනවා. කන්ෆර්ම් වුණාම තව ගානක් එකතු වෙනවා. ඊට පස්සේ සීනියර් ලෙක්චරර් ග්‍රේඩ් 2 යනවා. ඊළඟට ග්‍රේඩ් 1 එකට යනවා. ඊළඟට ඔයා ප්‍රොෆෙසර් කෙනෙක් වුණාම ඔයාට සැලරි එක තවත් වැඩි වෙනවා. මේ විදිහට මහාචාර්යවරයෙක් වෙනකොට ඔයාට සාමාන්‍ය සැලරි එක 1,05,000කට වඩා වැඩි වෙනවා. ඉතින් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ බේසික් එක ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද එයා ගොඩාක් වැඩ කරනවා. ඉතින් ඒ නිසා මහාචාර්යවරයෙක් දක්වා යන ගමනේදී එයාට ගොඩාක් පිළිගැනීමක් තියෙනවා. එයාට ලොකු ඉල්ලුමක් තියෙනවා. පිටරටවල වගේම මේ ලංකාව ගොඩාක් ආයතන වලින්. ඒ විදිහට එයාට තියෙන ඒ ඉල්ලුමත් එක්ක එයා කරන අනෙක් වැඩත් එක්ක එයාගේ දක්ෂතාවයත් එක්ක එයාගේ දැනුම බෙදා ගැනීම එක්ක 125,000කට වඩා 130,000කට වඩා මම හිතන්නේ 150,000ක් විතර එයාට මාසෙට උපයන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා විශ්වවිද්‍යාලයට ජොයින් වෙන්න බලාගෙන ඉන්න ඔයා, එහෙම නැත්නම් ලෙක්චරර් කෙනෙක් අකඩමික් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න ඔයා මූලික වැටුප ගැන විතරක් හිතන්න එපා. ඔයාට වැඩ ගොඩාක් තියෙනවා කරන්න. ඔයාට ඒ නිදහස මේ රැකියාව ඇතුළතදීම තියෙනවා. ඔයාට ඒ නිදහස දීලා තමයි ඔයාව ගොඩනගා ගන්න අවස්ථාව දීලා තමයි ඔයාට මේ රැකියාවේ ඉතිරි වැඩ ටික පවරලා තියෙන්නේ. ඉතින් ඔයා ඒ වැඩ ටික කරන්න ඕනේ නිදහසේ. මොකද ලොකුම දේ ඔයාගේ නොලෙජ් එක ඔයා උපය ගන්න දේ ඔයා රටට වගේම ලෝකයට දෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන නිදහස සහ පහසුකම් තමයි ඔයාට විශ්වවිද්‍යාලයෙන් ලැබෙන්නේ. ඒක තමයි කියන්නේ academic freedom කියලා. ඉතින් ඔයාට ඒක ලැබෙනවා. ඉතින් ඒ ෆ්‍රීඩම් එක නිසාම ඔයාට ගොඩාක් වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔයාව ලස්සනට ඩිවලොප් කරගන්න පුළුවන්. ඔයාට ඔයාව ලස්සනට ලෝකෙට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක හොඳම රැකියාවක් කියලා මම ඔයාට කිව්වේ එකයි. සමහර රැකියාවල් තියෙනවා ඔයාගේ වටිනාකම එන්න එන්න අඩු වෙනවා. උදාහරණයක් විදිහට ඔයාට තරුණ කාලයේදී ඔයාගේ පෙනුම නිසා සමහර රැකියාවන් ඔයාට කරන්න පුළුවන්. ඔයාට ඉල්ලුම වැඩි. නමුත් කාලයක් යද්දී අවුරුදු 10ක් 15ක් විතර යද්දී ඔයාට ඒ රැකියාවෙන් ඒ තියෙන ඉල්ලුම නැති වෙලා යනවා. හැබැයි මේ රැකියාවේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ රැකියාවේදී ඔයාට එන්න එන්න ඔයාගේ දැනුම වැඩි වෙන්න ඔයාගේ ප්‍රොමෝෂන් වැඩි වෙන්න සීනියර් අකඩමික් කෙනෙක් විදිහට ඔයාට තියෙන ඉල්ලුම ඉතාම වැඩි. විශේෂයෙන්ම ලංකාවේ නෙමෙයි පිටරටවල් වල සීනියර් අකඩමික්ස්ලාට තියෙන ඉල්ලුම ඉතාම විශාලයි. ඒගොල්ලන්ට ගෙවනවත් වැඩි, ඒගොල්ලන්ට තියෙන පිළිගැනීමත් වැඩි. ඉතින් ඒක නිසා ඒ ගැනත් හිතන්න. ඒ වගේම මේ රැකියාවේදී ඔයාලට කිසිම රිස්ක් එකක් නැහැ. ඔයාලට ජීවිතය සම්බන්ධයෙන් හරි ඔයාලට කිසිම විදිහකින් රිස්ක් එකක් නැති රැකියාවක් තමයි මේ. ඒකයි මම ඔයාලට කියන්නේ මේක ඉතාම හොඳ රැකියාවක් කියලා. ඒ වගේම ඔයාට තියෙන ඉල්ලුම එන්න එන්න වැඩි වෙනවා. ඔයාට මේක කියන්න ඕනේ ඔයා රිටයර් වුණාට පස්සේ. ගොඩක් තැන්වලින් ඔයාට රිටයර් වුණාට පස්සේ එතනින් එහාට ඔයාට පෙන්ෂන් එක විතරයි හම්බ වෙන්නේ. මේකෙදීම නෑ. ඔයා රිටයර්ඩ් වුණත් ඔයාට පුළුවන් වෙන විශ්වවිද්‍යාලයකට නැවත ජොයින් වෙන්න. රජයේ විශ්වවිද්‍යාලයක සේවය කර කර ඉඳලා ඔයා රිටයර් වුණ ගමන්ම ඔයාට පුළුවන් ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ජොයින් වෙන්න. එහෙම නැත්නම් පිටරට යුනිවර්සිටි එකකට ජොයින් වෙන්න පුළුවන්. එහෙම කරන අය ඕන තරම් ඉන්නවා.
අපේ ශේෂ්ත්‍රයේ. ඉතින් ඒ නිසා ඔයාට ඒකම කිව්ව ගෞරවණීය රැකියාවක්. ඔයා යන තැන ඔයාට ඒ පිළිගැනීම තියෙනවා. ඒ වගේම ඔයා යන තැන ඔයාට ඒ තැන හදාගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට ගරු කරනවා. ඒ විතරක් නෙවෙයි මේක ගොඩක් තෘප්තිමත් රැකියාවක්. ඒ කියන්නේ ඔයාට ඔයාගේ වටේ ඉන්න තරුණ පිරිස විතරක් නෙවෙයි හැම අවුරුද්දෙම ඔයා ගාවට ගොඩාක් අය එනවා. ඔයාගේ දැනුම ඒ අය ලබා ගන්නවා. ඒ වගේම ඔයාට ඒ දැනුම ඒ අයත් එක්කලා බෙදා ගන්න පුළුවන්. ඉතින් මමත් හරි සතුටින් ඉන්නේ. මොකද මම කොහේ ගියත් මම උගන්නපු කෙනෙක්, එහෙම නැත්නම් අපේ විශ්වවිද්‍යාලයේ කෙනෙක්, එහෙම නැත්නම් මගෙන් ඉගෙනගත්ත කවුරු හරි කෙනෙක් ඉන්නවා ඇවිල්ලා කතා කරනවා අපේ මැඩම් කියලා. ඉතින් මේ සතුට හරි වැදගත්. ඒ විතරක් නෙමෙයි මේක කවදාවත් එපා වෙන්නෙත් නැති රැකියාවක්. මොකද මේක අලුතින් ඉගෙනගෙන අපිට කතා කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ දේවල් ගැන තමයි කතා කරන්න තියෙන්නේ. අලුත් අයත් එක්ක ඉන්නේ, අලුත් ලෝකයක් එක්කලා ඉන්නේ. ඉතින් හරි සතුටින් කරන්න පුළුවන් රැකියාවක්. අන්තිමට මම කියන්නම්, මගෙන් සමහර දරුවෝ අහලා තිබ්බා ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එක මේ රැකියාව කරගන්න බැරි වෙයිද, ඉස්සරහට මේක නැති වෙලා යයිද, ලෙක්චර්ස් ඔක්කොම ඒ විදිහට යයිද කියලා. ඉතින් ඒකට දෙන උත්තරේ තමයි මහාචාර්යවරයෙක්ව ඒ චින්තනය රීප්ලේස් කරන්න. තවම නම් මම හිතන්නේ ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ඒ තරම් දියුණු වෙලා තියෙනවා කියලා. ඉදිරියේදී මම දන්නේ නැහැ, සමහර වෙලාවට වෙන්න පුළුවන්. නමුත් උගන්වන දේවල්, ඉගෙනීම් ක්‍රියාවලිය, උගන්වීම් ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් ඉස්සරහට ගිහිල්ලා ඔයා තනියම ඉගෙන ගන්න ගියාම ඔයාට ප්‍රොෆෙසර් එක අමාරුද කියලා. ඒක එහෙම තියෙද්දි මම මෙහෙම කියන්නම්, මහාචාර්යවරයෙක්ගෙන් නැත්තම් නව චින්තනයක් අපි පර්යේෂණ කරනවා, දේවල් හොයා ගන්නවා, දේවල් හිතනවා, මේ දේවල් ඔක්කොම දැනට ආර්ටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් වලින් කරන්න පුළුවන්කමක් නැහැ. ඉදිරියේදී අපි දන්නේ නැහැ අවුරුදු කීයකින් එක කොහොම වෙයිද කියලා. දැනට නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ ටිකත් මම ඔයාලට කියන්න ඕනේ. ගොඩක් අය මට බනිනවා මම සාම්ප්‍රදායික රජයේ රැකියාවලට අපේ දරුවන් යොමු කරනවා, අලුත් ලෝකයේ ගැන හිතන්නේ නැහැ කියලා. නමුත් මම මේ කියපු දේවල් එක්ක ඔයාට තේරෙනවා ඇති, ඔයාට ඔයාගේ දැනුම දවස ගානේ අලුත් කරගෙන ඔයාට ලෝකයට යන්න පුළුවන්. ලංකාවේ එක තැනක නෙමෙයි, ඔයාට මුළු ලෝකයේම ඔයාගේ දැනුම බෙදා දෙන්න පුළුවන්. හැම කෙනෙක් එක්කම සම්බන්ධ වෙලා අලුතෙන් දැනුම ගැන කතා කරන්න පුළුවන්, දැනුම බෙදා දෙන්න පුළුවන් විතරක් නෙමෙයි, ඔයාට හොඳට උපයන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෝකයේ ඕනම තැනක පිළිගන්න රැකියාවක් එක පුළුවන් නම් ඔයාත් මහන්සි වෙලා ඉගෙන ගන්න, මහන්සි වෙලා ඉගෙනගෙන මේ තැනට එන්න, ඒ හීනේ තියාගන්න. ඔයාට ලස්සනට ඔයාගේ ජීවිතේ විතරක් නෙමෙයි තව ගොඩාක් අයගේ ජීවිත එළිය කරන්න පුළුවන් වෙයි. සමහර රැකියා තියෙනවා, ඒ රැකියාවලදී ඔයාට පුළුවන් වෙන්නේ සල්ලි හම්බ කරන්න විතරයි, ඔයාට ලැබෙන්නේ සල්ලි විතරයි. නමුත් මේකෙදි හිමන්නේ ඔයාට දැනුම දෙන්නත් පුළුවන්, මුළු ලෝකෙම බොහෝ අය අතරට යන්න පුළුවන්. ඒ වගේම බොහෝ අයට ඔයාගේ දැනුම ලබා දෙන්න පුළුවන් පරම්පරා ගානකටත් එහාට යනකම්.